විශ්වවිද්‍යාල විවෘත කරලා තියෙනවද නැද්ද කියන කාරණේ විවෘත කරලා තින්නේ. කොට දෙනා ඔන්ලයින් කරනවා, දේශන පැවැත්වෙනවා. ඊළඟ කාරණා ඔන්ලයින් උත් කරනෝ නැහැ. විශ්වවිද්‍යාල දැන් ඔය හොස්ටල් වල ළමයි ඉන්න ඔක්කොම. ඉඳගෙන ඒ කටයුතු කරනවා, කිසිම බාධාවක් නැහැ. ඒගොල්ලෝ දැන් හොඳ නැහැ. ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට දැන් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බොහොම ආසන්නින් ඉන්න කෙනෙක්. මම උසස් පෙළ කරන කාලේ ඉඳලා මට හුරුයි විශ්වවිද්‍යාලවල ඔය ශිෂ්‍යත් එක්ක අපි සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒ කාලේ ඉඳලම ශිෂ්‍ය සංගම් කිව්වහම තරුණ කාලේ හොඳ ජවයක් තියෙන, ඒ වගේම අසාධාරණයට විරුද්ධව කටයුතු කරන එවැනි පිරිසක්. ඒක අදත් එහෙමයි, ඒක වෙනස් වෙලා නැහැ, අපි යන කාලෙත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒවට කිසිම සීමාවක් බාධාවක් නැහැ. ඒ අධ්‍යයන කටයුතු කරන ගමන් ඒගොල්ලන්ට මේ තරුණයන් හැටියට ඒ කටයුතු වල යෙදෙන්න පුළුවන්. පොඩක් ඉන්නකෝ මම අනේන පොඩක් විශ්වවිද්‍යාල පැවැත්වෙනවා. ඔන්ලයින් නෙමෙයි විශ්වවිද්‍යාල විවෘත වෙලා තින්නේ. ඔව් 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 විශ්වවිද්‍යාල විවෘත වෙලා තින්නේ. හැබැයි ශිෂ්‍යෝ දැන් ගොඩාක් දුරට ඔන්ලයින් පුරුදු වෙලා කොවිඩ් වෙලාවේ වහලා තියෙන නිසා දැන් අපේ රටේ ඔය විදිහට තිබ්බට විදේශ රටවල වැඩි හරියක්ම යන්නේ ඔන්ලයින්. කොටින්ම දේශන ඉතාම ටිකයි තියෙන්නේ. වැඩි හරියක් යන්නේ ඔන්ලයින් දැන් නෙවෙයි. ඒගොල්ලෝ ගොඩාක් කල් ඉඳලා කලේ තාක්ෂණයේ දියුණු නිසා ඒ රටවල පාසුකනුත් තියෙන නිසා. හැබැයි දැන් අපේ රටේ විශ්වවිද්‍යාල විවෘතයි ඔන්ලයින් කරන බිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි වගේ ඒවා වැඩි හරියක් කරන්නේ 90%ක්ම ඔන්ලයින්.